जन बलवेगे नायक अनुर कुमार दिशा नायक सहोदरया एवगेम जातिक जन बलवेगे विधायक सभिक अपे हदुनति सहोदरया एतुलु जातिक जन बलवेगे नियोजनय करमीन मेहि पैमिनी सियलु नायकत्वय एतुलुव गमे तियन शक्तिय दन्न अपे कलमना समृद्धि कलमना करुवन सह एक बिम्मट्टमट गेनियन अपे समृद्धि संवर्धन निधारे सहोदरत्वयेन अवसराय अभी प्रथम किन्नट ओणि मम मेहम देशपालन वेदिकावक हिटगण बलापुरुने नै अभी वेतेंट एदल मे समाज अभी वेतेंट एदल एकट हेतु तमय अभी देशपालट मदिहा नोवी सिटीन ता कल अपे अर्बुदय अपे जीवित अमतक करवा दें ए अर्बुदय अभी अभिभवाया मीन अभी जीवित अमतक करमी नीनवा एक भूम खेदनीय तत्व एनिसा किसीदा देशपालन वेदिकावकट गोड नौनु मंगवेणी अय तवत् निहडव हिटियोतिन ओबे कुसे इन्न दारुवट एके इन्न दारुवट उपदिन्न इन्न दारुवट हेटक नैति वेन्न पुलवान अन्न ए विश्वासय जातिक जन बल वेगय समग एकतु वेन्न तमयि अपि मे अविल्ला इन्ने एहेनम् ए वगे मतमय पसुगिय काले दिहावट अपि अवधानय यमु करम अपि दैक्का जातिक जन बल वेगय पसुगिय काल पुरावटम विविध स्तर स्पर्श करमीन गिया एके पलवेनि अवस्थाव मम दैक्का संघ समुलुव ए वगेम ईट पस्से अपि दैक्का व्यापारिक समुलुव ए वगेम अपे रणवीरवन समग समुलुव मेवा बहुम सार्थकयि सह ओन विश्वास करा मे अतुले ओनगे प्रश्न हंदुना गणे कियला एहेनम मेक तमयि अर निवेदक तुमा इस्सेल्ला कियपु चंद मवन मशीन टिक मेवर वेडेट बहिन्न मे सूदानम वेला इन्ने एकट हेतुव तमयि अपि विश्वास करनवा अपे वृत्तिय सुरक्षिततावय एक्क मे व्यापारय गोडनगुवे वेन किसिवक निसा नेमेयि रटे दरिद्रतावय अडु करन्न හැබැයි 1095 ආරම්භ වෙච්ච සමෘද්ධි ව්‍යාපාරය අරුණ ශාන්තාරච්චි සහෝදරයා කියනවා සබරගම විශ්වවිද්‍යාලයේදී කරන පරීක්ෂණයක් එක්ක 1095 තිබුණු ඒ තිබුණු දරිද්‍රතාවයේ ප්‍රතිලාභීන් ප්‍රතිශතය 2022 වෙනකොට 22 කින් ඉහළ ගිහිල්ලා ඒක බරපතල ඛේදනීය තත්ත්වයක් සංඛ්‍යාගේ අපිට පිළිගන්න බෑ ඔවුන් අපේ ව්‍යාපාරය පාවිච්චි කරේ ඍජු දේශපාලන බැඳිහත් වීම වලට අපිට කලින් කලට වෙනස් වෙන සහනාධාරය ලිස්ට් එකට ඒ වගේම ඇට බෙදන්න පැල බෙදන්න අපි පාවිච්චි කරා අපිට පවතින ආණ්ඩු ක්‍රමයන් එක්ක ඒවට අනුව හැඩ ගැහෙන්න සිද්ධ වුණා හැබැයි මේ දේශපාලනීකරණය නොවුනනම් මේ කන්සෙප්ට් එක මොහොමඩ් යූනොස් පාවිච්චි කරපු බංග්ලාදේශයේ කන්සෙප්ට් එක හරියට ආව නම් අනු සහෝදරයා අද ලංකාවේ දිරිඳුකම තුරන් කරන්න දෙයක් නැහැ ඒ තරම් ශක්තිමත් කන්සෙප්ට් එකක් මේක එතරම් ශක්තිමත් ක්‍රමවේදයක් මේක. නමුත් ඒක පාවිච්චි කරේ බොහොම බාල විදියට දේශපාලනීය අරමුණු සඳහා. ඒක තුල ක්‍රමවේදයක් තිබුණේ නැහැ. උදාහරණයක් විදියට ගත්තොත් 1095 අපි සමෘද්ධි නියාමක ලෙස පත්වීම් ලබන අපි පහුකාලීනව මම පත් වෙන්නේ දිවි නැගුම සංවර්ධන නිලධාරියන් කියලා. ඊට පස්සේ පහුකාලීනව ඒක නැවත සමෘද්ධි සංවර්ධන නිලධාරියන් බවට පත් වෙනවා. මේ විදියට ප්‍රතිපත්තියක් නැතුව ක්‍රමවේදයක් නැතුව අපි ඔහේ ගියා. වරකට මතකයි කියනවා ණයට අරගෙන මල් වෙඩි ගහපු වෙලාවේ අපි බලාගෙන හිටියෙත් මල් වෙඩි දිහා විතරයි දැන් අපිට ණය ලැබෙන්නෙත් නෑ මල් වෙඩිත් නෑ දැන් අපි බිම බලලා තියෙන්නේ එහෙනම් මේ බිම බලපු අවස්ථාව තමයි අවසන් අවස්ථාව හඳුනන සහෝදරයා වරක කියනවා රට හොඳටම සංවර්ධනයේ තියෙන වෙලාවක අපිට හම්බෙන්නේ නෑ ඒ වගේමයි අපිට මේකේ බලය දෙන්නේ රට අන්තිමටම වැටලා තියෙන වෙලාව ඔව් මේ ඒ අවස්ථාව සමෘද්ධියට ඒ ඉරණම අත්වෙච්ච අවස්ථාව උදාහරණ ඕන නැහැ අස්වැසුම ගේනවා මගේ රැකියාවේ සුරක්ෂිතභාවය පිළිබඳව මට පුද්ගලිකව බයක් දැනিলা තියෙනවා එතකොට මම අස්වැසුම කන්සෙප්ට් එක හරහා මම ගෙදර ගියොතින් මගේ දරු පවුල රැකෙන්නේ කොහොමද කියලා සාධාරණ බයක් මට ඇති වෙලා තියෙනවා අස්වැසුම හොඳ ඇති හැබැයි ඒක ක්‍රියාත්මක කරපු ක්‍රමවේදය වැරදි ඒක තෝරගනිපු ප්‍රතිලාභීන් වැරදි අපි අතේ වැරදි තියෙන්නේ නැති අපි ඒක පිළිගන්නවා මොකද
අපි අපි නිවැරදි වුණා නම් මේ වෙනකොට දිනුඳුකම පිට දැකලා තියෙන්න ඕනේ. ඒක වෙලා නැති නිසා ඒකට ගෙනවලුත් concept එකක් අස්වැසුම කියලා. හැබැයි ඒකේ කරේ ප්‍රතිලාභීන්ට මුදල් ටිකක් විතරක් දීලා ඒක තෝරාගෙන පු ක්‍රමවේදී ඉඳලා වැරදක් තියෙනවා. ඒක ගැටලුවක්. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි අපේ පාලන ක්‍රමවේදයක් යටතේ දිනුඳුකම පිටු දැකීම වෙනුවෙන් ගේනවා නම් ගේන්නේ මේ සමෘද්ධි ව්‍යාපාරය හරහා පමණයි කියන ඉල්ලීම අපි ඉල්ලනවා. ඒ වගේමයි අස්වැසුම concept එකේ මම දකින්න හොඳ දෙයක්. ඒ දේ තමයි time boundary එකක් ඇතුලේ තමයි ඒක නිර්මාණය වෙන්නේ. ඒ මාස 6න් පස්සේ උන්ට සහනාධාර දෙන්නේ නැහැ. අපේ concept එකේ තිබිච්ච දුර්වලතාවයත්. 95 සමෘද්ධි ගත්ත කෙනා මම 2017 එනකොටත් සමෘද්ධිලාභියෙක්. එතකොට කෝ අපි කියපුවර දිනුතකම පිටු දැකලා නැහැ. අපිට සහනාධාර list එකේ ඉඳලා එන්නේ මෙන්න මේ අපි ප්‍රමුඛතා ලේඛන හදනවා. කොළ ගණන් පිටු ගණන් ලියනවා. හැබැයි ඒක ඇතුලේ කෝ අපිට එන්නේ දේශපාලනයෙන් තමයි නම් list එක. එතකොට ඒක දේශපාලනීකරණය වෙලා ඉවරයි. මේ වගේමයි බැංකු පද්ධතිය දැඩි අර්බුදයක තියෙන්නේ. අපෙන් ගනිපු අනිවාර්ය ප්‍රතික්‍රියම් ප්‍රතිපූර්ණය කළ නැහැ වෙනකොට. ඒ හරහා ද්‍රවශීලතා අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. අකුරැස්ස සිද්ධිය ඒක ඔවුන්ගේ පුදු සිද්ධියක් නෙමෙයි. ඇතුලේ තියෙන අර්බුදය එළියට පැනපු අවස්ථාවක්. එහෙම තමයි උනේ. එහෙනම් ඒ අර්බුදය නැති කරන්න නම් නිසි ක්‍රමවේදයක් අපිට ඕන. බැංකු නිලධාරීන් සියල්ල කළමනාකරුවන් ඇතුළුව දැඩි පීඩනයකින් වැඩ කරන්නේ. මේ සිස්ටම් එක ෆේල්. සොෆ්ට්වෙයාර් කියන්නේ ෆේල් සිස්ටම් එකක්. ඒ ෆේල් සිස්ටම් එකෙන් වැඩ කරන්න හරි අමාරුයි. යූසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ. මිනිස්සු හරි අමාරුවෙන් වැඩ කරන්නේ. එතකොට අද ණයක ගෙවලා හෙට නම් අපිට පොත දෙන්න පුළුවන්. ඒ සිස්ටම් එක ෆේල්. අපිට ඕනි හරි ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය වෙනුවෙන් තමයි මෙවුන් මෙතෙන්ට අවිල්ල තියෙන්නේ. ඒ වගේමයි මා ඇතුළු උසස් අධ්‍යාපනයේ තවත් උපාධි ගන්න නැති PhD එක කරපු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඉන්නවා. සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ලෙස වැඩ කරන. ඒ වගේමයි නීති උපාධිය සදාරලා අදට ඉන්නවා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ලෙස වැඩ කරන. ඔවුන් අපරාධි එහෙම තියන්න එපාය ශ්‍රමය ගන්න ඒක ඇතුලේ වැඩක් ගන්න පුළුවන්. ඒ පුළුවන් කාලයක් තියෙනවා. මම විශ්වාස කරනවා ජාතික ජන බලවේගයේ රජයක් තුල අනිවාර්යෙන් ඒ ශ්‍රමයට නිසිතනක් ලැබෙයි කියලා. ඒ වගේමයි අපි සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ලෙස එහෙම නැත්නම් කළමනාකරුවන් ලෙස සේවයට බැඳුනා. ඒ බැඳිලා අපි එළියට යන්නේ කවද හරි එම තනතුරේම නම් අපිට තෘප්තියක් නැහැ. අපි සියල්ල කරන්නේ තෘප්තිය වෙනුවෙන්. හැබැයි ඒ තෘප්තිය අපේ දිය කළ දාලා තිනවා මේ ක්‍රමවේදය හරහා. බොහෝ විට ඒ ක්‍රමවේදය හැදුනොතින් මේ රට ගොඩාක් වෙනස් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. සමාජ ආරක්ෂණ ක්‍රමවේදය පිළිබඳව මෙහෙම අදහසක් තියෙනවා. මගේ පුද්ගලික අදහසක් මේක. මම කියන්නේ අපි තවත් යදින මානසිකත්වයක් ගොඩනගන්න ඕන නැහැ. සුරක්ෂිත කරන්න ඕන පිරිස විතරක් අපි තෝරගමු. එහෙම නැති අයට අපි ක්‍රමවේදයක් හදමු උන්ගේ ආදායම ඉහළ නංවන්න. ඒ හරහා සමාජ ආරක්ෂණ ක්‍රමවේදය දැඩි ලෙස ප්‍රතිසංස්කරණය විය යුතුයි කියන තැන මම ඉන්නවා. ඒ ප්‍රතිසංස්කරණ බලාපොරොත්තුෙන් තමයි අද මෙතන මවුන් වාඩි උනේ. මේ තියෙන විශ්වාසයක් අපි දැක්කා. මැයිරලි කිහිපයක් කොළඹ තිබෙනවා. ඒ මැයිරලි ඉවර වෙලා අපේ අය අනිත් පක්ෂ සියල්ල එළියට යනකොට ජාතික ජන බලවේගයේ මැයිරලිය තිබුණු ස්ථානයේ එතන තිබුණා දැයි හොයන්නවත් බැරි වෙන්න අපි සුද්ධ කරා. ඒ හරහා දැකපු ආදර්ශය විනය ගොඩනැගීම තුල ඇති වුණු විශ්වාසය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් සමෘද්ධිය ඇතුලේ අපිට ඔන්න ඔය ගැටලු ටික තියෙනවා. ඒ ගැටලු වලට නිසි ක්‍රමවේදයක් අනුසාධරය ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා අපි. ජාතික ජන බලවේගය යටතේ එන රජයක් යටතේ අපි සුරක්ෂිත වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසය තුල තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඒ වගේමයි මාතර දිස්ත්‍රික්කය කියලා කියන්නේ බොහොම විශේෂිත තැනක්. හේතුව අපි NPP කොට්ටාස සභාව මාතරින් පටන් ගත්තා. ඒ වගේම තරුණ සමුළුව, තාන්තා සමුළුව මේ සියල්ල අති සාර්ථක විදියට යනවා. මම විශ්වාස කරනවා සමෘද්ධි සමුළුව මේ පටන් ගැම්ම අති සාර්ථක ලෙස ඉතුරු දිස්ත්‍රික්කවල යනවා කියන එක. ඒ වගේමයි මාතර දිස්ත්‍රික්කයේ මුළු ජනගහණය 873,000ක් දැනට ඉන්නවා. මේ ජනගහණයෙන් ග්‍රාමීය ජනතාව 600,000ක් ඉන්නවා. ඒක තමයි නියෝජනය කරන්නේ මොවුන්. ඒ තුල අපිට අර අපිට කිව්වා චන්දමැෂිම කියලා. ඔව් අපි මෙවර චන්දමැෂිම පාවිච්චි කරන්නේ හරිම දිශානතියට කියලා අපි කියනවා. ඒ වගේමයි මේක ඇතුලේ වැඩ කළ හැකි ජන සංඛ්‍යාව, ඒ කියන්නේ අපේ සංඛ්‍යා ලේඛන වලට 95,000ක් ඉන්නවා මාතර දිස්ත්‍රික්කේ.
කාන්තාව තමයි වැඩිම විරකියාවෙන් පෙළෙන්නේ ග්‍රාමීයංශය තුල හරිම කේදණීයයි මේවට වැඩපිළිවෙලක් දෙන්න ආධාර අපිට එපා ක්‍රමයක් දෙන්න අපි ක්‍රමය ඇතුලේ ගොඩනගමු මේක ගොඩනගන්න පුළුවන් ඒ වගේමයි කෘෂි අංශය ධාර්මික අංශය සේවා අංශය අපේ ශක්තිමත් කරන්න පුළුවන් විවාගාව තේවාගාව කුරුඳු ගම්මිරිස් අපේ ගාව තියෙන ශක්තියින් ඒ වගේම මේ වෙරළ තීරෙන් ප්‍රයෝජනයක් ගමු මේක ඇතුලේ අපිට විරකියාවට විසඳුම් හොයන්න පුළුවන් මම විශ්වාස කරනවා මේ සියල්ල එක මේ යන ගමන බොහොම සුබ වෙයි කියලා ඒ ඔබට මට නෙවෙයි අපේ දරුවන්ට මෙවර අවසාන වශයෙන් මම කියනවා මෙවර බෙදන හාල් 20න් මෙවර බෙදන ටකරමෙන් අර වෙනද කරපු ඡන්ද කැම්පේන් එකෙන් බාල ඡන්ද මංකොල්ලය නවත්තන්න ඔබට පුළුවන් ඔබ ඒ සහතිකය අපිට දෙන්න ජාතික ජන බලවේගය හරහා ඔබේ රැකියා සුරක්ෂිතතාවය අපි ඇති කරනවා කියන එක මම ජාතික ජන බලවේගය වෙනුවෙන් කියනවා ඒ වගේමයි බොහොම ස්තුතියි මේ වගේ සම්බන්ධ වුණාට අපි නැවත මෙහෙම අලුත් කතිකාවතක් එක හම්බෙමු බොහොම ස්තුතියි You're watching the Life Traveler channel.